මහා ප්‍රාතිහාර්යක් 2013 ඔක්තෝබර් මාස 12 වෙනිදා මතියස් නම් සත් හැවිරිදි කුඩා දරුවා භාග්‍යවත් කාලෝ අකුතිස්තුමාගේ පින්තූරයට අත තබා පුංචි යාඥාවක් කියනවා මේ පුංචි දරුවා යාඥා කරන්නේ උපතින්ම ඔහුගේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වී තිබූ අස්වාභාවික රෝගී තත්ත්වෙන් සුවය ලබා ගැනීමට භාග්‍යවත් කාලෝ අකුතිස්තුමන් හට දෙවියන් වහන්සේ ඉදිරියේ තමා වෙනුවෙන් මැදිහත් වන ලෙස ඉල්ලායි ඇනියුල පැන්ක්‍රියාස් ලෙස හඳුන්වන රෝගී තත්ත්වෙන් දුක් විඳි පුංචි මතියස් අවුරුදු 7ක කාලයක් පුරා ඝන ආහාර කිසිවක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ ඔහුගේ සහෝදරයන් ඉතා රසවත් කෑම වර්ග ගන්නා විටදී ආශාවෙන් නෙයින් කොටසක් රස විඳීමට උත්සාහ කළත් උදරයේ දරුණු වේදනාවත් සමග ආහාරයටගත් සියල්ල උදරයේ නොරැඳී පිටතට වමනය කරනු ලැබුවා ඔබ මේ දකින්න රූප සටහනෙහි දැක්වෙන පරිදි ඇනියුල පැන්ක්‍රියාස් රෝගී තත්වයේදී අග්න්‍යාශයේ කොටසක් බඩවැල වටා මුදුවක ආකාරයෙන් වර්ධනය වී එම ස්ථානයේ නිහාට ආහාර ද්‍රව්‍ය ගමන් කිරීම නැවැත්වීම මෙන්ම ආහාර ද්‍රව්‍යන්හි පෝෂණය ශරීරයට අවශෝෂණය කර ගැනීමද වළක්වනු ලබනවා දරු උපත් 15,000කින් එක් අයෙකුට පමණ ඇතිවන මෙම රෝගී තත්වය ඇතැම් අයට පමණක් මෙලෙස දරුණු රෝගී ලක්ෂණ ඇති කරවනවා වයස අවුරුදු 4ක් වන විටත් කිලෝ 9ක පමණ බරින් පමණක් යුක්ත වූ මතියස් විටමින සහ ප්‍රෝටීන දියර වලින් පමණක් ජීවිතය ගෙවා දැමුවා වෛද්‍යවරුන් පැවසුවේ මේ ආකාරයට ඔහුගේ ජීවිතය තරුණ විය එළඹීමට පෙර නැති වී යන බවයි මේ අතර කාලයේදී ඔවුන්ගේ පවුලේ හිතවතෙකු වන ගරු මාර්සෙලෝ නොතෝරියෝ පියතුමා කාලෝ අකුතිස්තුමන් පිළිබඳ දැනගෙන ඔහු සාන්තුවරයට පාත්‍ර වීමට වරම් ලැබෙන ලෙස දෙවියන් වහන්සේට යාඥා කරමින් සිටියා 2013 වර්ෂයේදී භාග්‍යවත් කාලෝතුමන්ගේ මවගෙන් යාඥා කිරීම සඳහා ඔහුගේ සිහිවටන ලැබුණු පසු එදින විශේෂ පූජාවක් සූදානම් කළ මෙම පියතුමා සියලු දෙනාටම පැමිණ තමන්ට අවශ්‍ය සුවය සඳහා කාලෝතුමාගේ මැදහත්කම පතා යාඥා කරන ලෙස පැවසුවා කුඩා මතියස්ගේ මව වන වියානා ඉන් දින කීපයකට පෙර සිටම කාලෝතුමාගේ මැදහත්කමේ නුවාණය සිදු කරමින් කුඩා මතියස්ගේ සුවය වෙනුවෙන් යාඥා කළා භාග්‍යවත් කාලෝතුමාගේ සාන්තුවරයට එසවීම පිළිබඳ කටයුතු පැවරී තිබූ ගරු නිකලෝ ගෝරි පියතුමා විස්තර කරන පරිදි එදින දිව්‍ය පූජා යාගෙන් අනතුරුව ජනතාව එකා පසුපස එකා පැමිණෙමින් කාලෝතුමන්ගේ පින්තූරයට අත තබා තමාගේ අවශ්‍යතා සඳහා මැදහත්කම පැතුවා දැන් පුංචි මතියස්ගේ වාරයයි කාලෝතුමාගේ පින්තූරයට අත තබූ පුංචි මතියස් අනේ මගේ මේ වමනය දැමීමේ රෝගය නවත්වා දෙන්න යැයි පමනක් පැවසුවා ඔව් ඔබ දැන් සිතන පරිදිම ඔහුට කාලෝතුමාගේ මැදහත්කම ඒ මොහොතේම ලැබුණා ඔහුගේ ආහාර ජීර්ණ පද්ධතියේ තිබූ අස්වාභාවික රෝගේ එකිනෙහිම අතුරුදහන් වී ගියා ආපසු නිවසට යන පුංචි මතියස් අම්මාට පැවසුවේ අම්මේ මට දැන් හොඳටම සනීපයි මට මගේ සහෝදරයන්ගේ ප්‍රියතම ආහාරය වන බැදපු අල මස් බත් සහ බෝංචියට ආහාරයට ගැනීමට අවශ්‍යයි නිවසට ගිය විගසම පුංචි මතියස්ගේ පිඟානට මව විසින් ඔහු ඉල්ලන ලද සියලු ආහාර ලබා දුන්නා මතියස් ඉතා ආශාවෙන් සියල්ල ආහාරයට ගත්තා වෙනදා මෙන් වමනය හෝ උදරයේ වේදනාව ඇති වුණේ නැහැ ඊළඟ දවසේදීත් ඔහු ඉතා සාමාන්‍ය ලෙස ආහාර ගත්තා දිගින් දිගටම ඔහුට කිසිදු රෝගී තත්ත්වයක් ඇති වුණේ නැහැ සත් හැවිරිදි පුංචි මතියස්ව පරීක්ෂාව සඳහා වෛද්‍යවරුන් වෙත ගෙන ගියා වෛද්‍යවරුන්ගේ දැස් මවිතෙන් විසල්වන්නට වුණා දරුවා සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබූ අතර ඉන්ද්‍රියන්හි අස්වාභාවික වර්ධනය අතුරුදහන් වී ගොස් තිබුණා 1991 මැයි මාසයේ 3 වනදා කියන්නේ මුළු ලෝකයේම වෙසෙන කතෝලික ජනතාවට ස්වර්ගීය වරප්‍රසාදයේ දවසක් එදා තමයි එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරදී කාලෝ අකුතිස් නම්
අපේ කාලේ සාන්තුවරයා උපත ලැබුවේ. අකුතේ සහ ඇන්ටෝනියා යන පවුලට ලන්ඩන් නුවරදී පුංචි පුතු කාලෝ ඉපදී කෙටි කලකින්ම ඉතාලියේ මිලාන් නගරයට පදිංචිය සඳහා පැමිණුණා. කුඩා කාලෝ තුල දිව්‍ය සත් ප්‍රසාද වහන්සේ කෙරෙහි තිබූ දැඩි ආදරය නිසාම ඔහුට වයස අවුරුදු 7ක් වන විටම ප්‍රථම වරට දිව්‍ය සත් ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ අවස්ථාව උදා වුණා. දිනපතාම දිව්‍ය පූජාවට සහභාගී වීමටත් දිව්‍ය පූජාවට පෙර හෝ පසු දිව්‍ය සත් ප්‍රසාද වහන්සේ ඉදිරියේ යාඥාවෙන් ගත කිරීමටත් ඔහු කිසිවිටක අතපසු කළේ නැහැ. සෑම සතියකට වරක් පාපොච්චාරණය කිරීමට පුරුදු වී සිටි කුඩා කාලෝ වයසින් වැඩෙත්ම අද කාලේ සාමාන්‍ය යෞවනයන් මෙන්ම පරිගණකය කෙරෙහි දැඩි ඇල්මක් හා දක්ෂකමක් දක්වන්නට වුණා. තමා සතු පරිගණක දැනුම සහ දක්ෂතාවය උපයෝගී කරගනිමින් ලෝකේ පුරා දිව්‍ය සත් ප්‍රසාද වහන්සේ තුල සිදු වී තිබෙන සියලුම ප්‍රාතිහාර්යන් පිළිබඳ දත්ත එක්රැස් කොටගෙන ඒ මගින් කතෝලික ජනතාව තුල ශුද්ධ වූ දිව්‍ය සත් ප්‍රසාදය කෙරෙහි විශ්වාසය හා ආදරය වර්ධනය කිරීමට ඔහු කටයුතු කළා. අපි දිව්‍ය සත් ප්‍රසාද වහන්සේ ලබා ගන්නා තරමටම අපට වඩා ජේසුට ලං වෙන්නට පුළුවන්. මෙහි මතදී අපට ස්වර්ගීය රසය අත්විඳින්නටත් පුළුවන්. යැයි කාලෝතුමා අන්තර්ජාලය හරහා ලෝකයට කිව්වා. පාසලේදී ඔහු සමග ඉගෙන ගන්නා යහළුවන්ගේ දෙමාපියන් දික්කසාදය සඳහා යොමු වූ අවස්ථාවලදී ඒ පිළිබඳ බොහෝ කනස්සල්ලටපත් වූ කාලෝතුමා එම යහළුවන් තම නිවසට කැඳවාගෙන විත් ඔවුන්ගේ සිත් සැනසීමටත් දුක බෙදා ගැනීමටත් කටයුතු කළා. ආබාධිත වූවන්ට සහ පාසලේදී අනික් ළමුන්ගේ හාස්‍යයට සහ තරවටුවට භාජනය වූ අහිංසක දරුවන් වෙනුවෙන් ඔහු නිතරම පෙනී සිටියා. එක් දිනයක උදෑසන අවදි වන විට අධික උණ රෝගී තත්ත්වයේ හේතුවෙන් වෛද්‍යවරුන් වෙත කාලෝ රැගෙන ගිය අවස්ථාවේදී ඔහු දරුණු ලියුකේමියා රෝගී තත්ත්වයකින් පෙළෙන බව දැනගන්නට ලැබුණා. ලියුකේමියා රෝගයෙන් පීඩා විඳින අවස්ථාවේදී කාලෝතුමා මම මගේ දුක් විඳීම දෙවියන් වහන්සේට පාප්තුමා සහ සභාව වෙනුවෙන් කැප කරනවා යැයි පැවසුවා. ඔහුට ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරයා ඔබේ වේදනාව අධිකදයි කාලෝතුමාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පැවසුවේ මට වඩා හුඟක් දුක් විඳින මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. අවසන් වශයෙන් ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ ලෝකයේ දිව්‍ය සත් ප්‍රසාද ප්‍රාතිහාරයන් සිදු වී තිබෙන සෑම ස්ථානයකටම තමාව රැගෙන යන ලෙසයි. එහෙත් ඔහුගේ රෝගී තත්ත්වය වඩ වඩා දරුණු අතට පත්වීම හේතුවෙන් දෙමාපියන්ට ඒ ඉල්ලීම ඉෂ්ට කරන්නට අවස්ථාව ලැබුණේ නැහැ. 2006 ඔක්තෝබර් මාස 12 වන දින උදෑසන 6:45ට ස්වර්ගයට ඇතුළු වූ කාලෝතුමාගේ අවසාන කැමැත්ත පරිදි ඔහුව අසීසියේදී මිහිදන් කෙරුණා. මිය යන විට වයස අවුරුදු 15ක් වූ කාලෝතුමා අද කාලේ සාමාන්‍ය යෞවනයන් මෙන්ම පරිගණකයට ෆුට්බෝල් ක්‍රීඩාවට සහ නවීන තාක්ෂණයට ඇලුම් කළ කෙනෙක් වුණා. එකම වෙනස්කම නම් ඔහු ශුද්ධ දිව්‍ය සත් ප්‍රසාදය තුල ජේසුත් සමග ජීවිතය ගෙන ගියා. දරුණු රෝගයේදීත් වේදනාවෙන් පීඩිත වන අවස්ථාවේදීත් දෙවියන්ට මෙසිවිලි නැගුවේ නැහැ. ජේසු වගේම ඒ වේදනාව දරාගත්තා. කවදාවත් විශ්වාසය අතහැරියේ නැහැ. අවසන් මොහොත දක්වාම ජේසු සමග තදින් බැඳී සිටියා. කාලෝතුමා මියගොස් හරියටම වසර 4ක් සපිරෙන දවසේදී වයස අවුරුදු 44ක් වූ ඔහුගේ මව නියුන් දරුවන් බිහි කළා. සිහිනයකින් තම මව වෙත කතා කළ කාලෝතුමා යම් දිනයක තම සාන්තුවරයටත් එසවෙන බව පවසා සිටියා. 2019 නොවැම්බර් මාස 14 වන දින වෛද්‍ය කවුන්සිලය මගින් බ්‍රසීලයේ පුංචි මතියස්ගේ සුවවීම භාග්‍යවත් කාලෝ අකුතිස්තුමන්ගේ මැදිහත්කමින් සිදු වූ ප්‍රාතිහාර්යක් බව පිළිගනු ලැබුවා. මේ අනුව 2020 ඔක්තෝබර් 10 වන දින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අනුමැතිය පරිදි ඉතාලියේ අසීසිහිදී ශුද්ධ ෆ්‍රැන්සිස්තුමාගේ බැසිලිකාවේදී අගුස්තීනු වැලීනි කාදිනල් තුමන් විසින් කාර්ලෝ අකුතේස්තුමන් භාග්‍යවරයට ඔසවනු ලැබුවා.
නවීන පන්නේ ඇඳුම් පැළඳුම් වලින් සැරසුණු ඔබ මම වගේම පාසල් වැඩ කටයුතු වල නිරත වුණු ක්‍රීඩාවට තාක්ෂණයට අද කාලේ නවීන දේවල් වලට ඔබ මම වගේම ඇලුම් කළ වාග්යවත් කාලෝ අකුතිස්තුමන්ගේ ජීවිතයෙන් ලෝකේ ජීවත් වන ඔබටත් මටත් සාන්තුවරයෙකු විය හැකි බව කියා පෑවා අවශ්‍ය වන්නේ එකම එක දෙයයි මුළු හෘදයෙන් ජේසුට ආදර කරන්න Oh, my God.